අද මම කතා කරන්නේ ඔයාගේ වීඩියෝ එක වෛරල් කරවන එහෙම නැත්නම් රෑන්ක් කරවන ටයිම් ස්ටැම්ප් ගැන කතා කරන්න එහෙම නැත්නම් ටයිම් කෝඩ් ගැන කතා කරන්න channel එකට අලුත් කෙනෙක් මම මිලා මදුසංක ඉතින් කොහොමද යාළුවනි සුබ දවසක් සාදරයෙන් පිළිගන්නවා නැවතත් මගේ YouTube channel එකට ඕගොල්ලෝ මේක තුල ඉන්නේ sl.com YouTube channel එකේ තවත් වීඩියෝ එකක් එක්ක මගේ channel එකේ tech review සහ YouTube සම්බන්ධ videos බලා ගන්න ලැබෙනවා හරියට මෙන්න මේ වගේ subscribe කරලා එකතු වෙන්න. ඉතින් මේ time step එහෙම නැත්නම් time chapters කියලා තෝගොල්ලෝ අහලා ඇති. ඉතින් මේක ඔයගොල්ලන්ට phone එකේ වුණත් පහළට ගියාම බලා ගන්න ලැබෙනවා කොටස් වෙන් කරලා තියෙන time අනුව. ඒ වගේම ඔයාට ඒක නම් කරලා තියෙන මොන කොටසද මොන වගේ දෙයක්ද කියලා. ඉතින් මම හිතුවා මේ ගැන ඔයගොල්ලන්ට video එකක් කරන්න ඕන කියලා. මොකද මේක Google එකේ rank වෙලා තියෙනවා. ඒ කොටස highlight වෙලා පෙන්වුම් කරනවා ඔයාගේ search result වලට. ඒ වගේම YouTube එකේ ගොඩක්ම ඉහළට ගන්න පුළුවන් search result එකෙන්. ඒ වගේම video එක rank වෙන්නත් මේක ගොඩක්ම බලපානවා. ඉතින් ඒක ගොඩක් වැදගත් වෙයි ඕගොල්ලන්ට. ඔයා මේ time stamp භාවිත කරනවා නම් අනිවාර්යෙන් අවම වශයෙන් මේ කොටසක පරතරය තප්පර 10කට වඩා වැඩි වෙන්න ඕන. තප්පර 10 හෝ ඊට වඩා වැඩි වෙන්න ඕන. ඒ වගේම අවම වශයෙන් මේ වගේ time stamp වෙන් කරපු කොටස් 3ක්වත් තියෙන්න ඕන. කොටස් 3ක් හෝ ඊට වැඩියෙන් තිබුණොත් තමයි මේක වැඩ කරන්නේ. ඒ වගේම ඔයාගේ channel එක මොන වගේ තැනක තිබුණත් මේක ඔයාට භාවිත කරන්න පුළුවන්. ඒක ගොඩක් හොඳයි. ඔයාගේ channel එක අලුතෙන් පටන් ගත්තත් මේ වැඩේ ඔයාට සාර්ථකව කරන්න පුළුවන්. හැබැයි ඔයා මේක add කරපු ගමන් වැඩ නොකරන්නත් පුළුවන්. දවස් 10ක් 15ක් යනකම් සමහරට වැඩ නොකරන්න පුළුවන්. ඊට පස්සේ අනිවාර්යෙන් වැඩ කරන්න පටන් ගනී. ඔයාගේ channel එක grow වෙන්නත් මේක ගොඩක් උදව්වක් වේවි. ඉතින් ඔයගොල්ලෝ බලන ඇති කොහොමද මෙහෙම දෙයක් වුණාද කියලා හරියටම අපි බලාගන්නේ කියලා. ඔයාට පුළුවන් ඔයාගේ මේ අදාළ වීඩියෝ එක play කරන්න. ඔයාට play කරන් පස්සේ PC එකෙන් මෙන්න මේ විදිහට mouse එක ගෙනියද්දි ඔයා වෙන් කරපු දේවල් ඔයාට බලා ගන්න ලැබෙනවා මොන කොටසද කියලා. මෙන්න මේ විදිහට ඔයා නම් කරලා තියෙනවා. මේ විදිහට ඔයාට බලා ගන්න ලැබෙනවා. ඒ වගේම description එකෙත් ඔයාට මෙන්න මේ විදිහට බලා ගන්න ලැබෙනවා. හරි දැන් අපි බලමු කොහොමද මේ වගේ දෙයක් නිර්මාණය කරගන්න කියලා. ඉතින් ඔයා මේ විදිහට වීඩියෝ එකක් තෝරගන්න. තෝරගත්තාන් පස්සේ මම යනවා මේක description එකට. Description එකට මම වේලාසනම හදලා තිබුණේ මෙන්න මේ විදිහට බින්දුවෙන් පටන් ගන්න විදිහට සියලුම දේවල්. ඉතින් මට හිතෙනවා මෙන්න මේ වගේ කොටස් ටිකක් add කරලා තිබුණොත් හොඳයි කියලා. ඉතින් මම default upload setting වලට මෙන්න මේ විදිහට ඇතුළත් කරලා තියෙනවා. බින්දුවෙන් තමයි ඕනම දෙයක් පටන් ගන්න ඕනේ. එහෙම නැතුනොත් අනිවාර්යෙන් වැඩ කරන්නේ නැහැ. ඔයා මුලදී හැඳින්වීමක් කරනවා බින්දුවේ ඉඳන් විනාඩි 2කට ගියමුකෝ. එතෙන්ට යනකම් ඔයා හැඳින්වීමක් කරනවා. දෙවෙනි විනාඩියේදී තමයි මේ හැඳින්වීම අවසන් වෙන්නේ. ඒ විනාඩියෙන් පස්සේ ඔයා කියලා දෙනවා නම් කොහොමද YouTube channel එකක් එහෙම නැත්නම් email account එකක් හදන්න කියලා. අන්නේ දෙවෙනි විනාඩියේදී ඔයා දෙන්න how to create a Gmail account කියලා දෙන්න. එහෙම දුන්නාන් පස්සේ එතන ඒ කොටස ඔයාට වෙන් කරන්න පුළුවන්. ඊළඟ විනාඩියේදී එහෙම නැත්නම් පස්වෙනි විනාඩියේදී නම් ඔයා මේ Gmail account එක හදන එක ඉවර වෙන්නේ. අන්නේ ඉවර වෙන තැනින් තමයි අලුත් එක පටන් ගන්න. ඒ කියන්නේ YouTube channel එකක් create කරන තැන තමයි මේ පස්වෙනි විනාඩියට ඇතුළත් වෙන්නේ. අන්න එතන දෙන්න how to create a YouTube channel කියලා. ඉතින් ඒ විදිහට ඔයාට වෙන් ක්‍රීම් කරන්න පුළුවන්. ඔයා play කර කර ඔයාට PC එකෙන් නම් බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා phone එකෙන් කරනවා නම් ගොඩක් අමාරු නම් desktop mode එකෙත් ගොඩක් අමාරු නම් ඔයාට පුළුවන් මේ වීඩියෝ එක හැදුවන් පස්සේ ඔයාට play කර කර විනාඩි ටික ලියා ගන්න. මෙන්න මෙතනදී තමයි වෙන්වීම සිද්ධ වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ ඔයාට පුළුවන් description එකට මේක ඇතුළත් කරන්න. ඉතින් මේ විදිහට හැදුවන් පස්සේ අවසානයේ ඔයා මේක play කරලා බලනකොට මෙන්න මේ විදිහට වෙන්වීම සිදු වෙලා තියෙන්න ඕනේ. එතකොට තමයි සාර්ථක. සමහර විට ඔයා මුලදින්ම මේ වැඩේ කරද්දී මුල් වීඩියෝස් වලදී වැඩ කරන එකක් නැහැ. නමුත් ඔයා මේක නවත්තන්න එපා. දිගටම කරගෙන යන්න. කම්මැලි වැඩේ. ඒ වගේම ගොඩක් වෙලාවක් යන නිසා සමහර විට මේක ගොඩක් අය අතාරින්න පුළුවන්. මමත් එහෙම කරලා තියෙනවා. නමුත් මේක තමයි ගොඩක්ම බලපාන්නේ ඔයාගේ වීඩියෝ එකේ views වැඩි කරන්න. මම හිතුවේවත් නැති වීඩියෝ එකක views 50,000ට පවා ගෙනිච්ච මේ ටයිම් කෝඩ් වලින් එහෙම නැත්නම් මේ චැප්ටර්ස් වලින් ගොඩක්ම වැදගත් වෙනවා. මේක අනිවාර්යෙන් කරන්න. මොකද මම එහෙම කියන්නේ මේක අත්දැකීමේ මේක කරලා තියෙන ගොඩක් අයගේ මේ ටයිම් කෝඩ් නැත්නම් ටයිම් ස්ටැම්ප් දීපු වීඩියෝස් වල මම දැක්ක ගොඩක් උඩටම අරන් දීලා තියෙනවා YouTube එකෙන්. ඉතින් ඒක ඇල්ගොරිතම් එකෙන් කරන දෙයක්. ඔයාගේ අදාළ දේ Google එකේ හරි කොටසක් වෙලා highlight වෙලා පෙන්නුම් කරන ඔය සර්ච් කරන කෙනාට ඒක නිසා අනිවාර්යෙන් මේ ටයිම් කෝඩ් භාවිත කරන්න. ඔයාලට මේක අවශ්‍ය නම් description එකේ දෙන්න පුළුවන්. එහෙම නැත්නම් comment section වලත් ඔයාලට pin කරලා දෙන්න පුළුවන්. ඉතින් ඒක ඔයාගේ තීරණය අනුව කරන්න. නමුත් YouTube එකෙන් කියන්නේ ඔයා මේක description එකේ දෙන්න කියලා. ඉතින් ඒකට පහසුකමක් තමයි ඒගොල්ලෝ දීලා තියෙන්නේ. අනිවාර්යෙන් description එක හරහා ඔයාව search කරලා දෙනවා. නමුත් ඔයා comment section එකේ මේක දාව කියලා මම හිතන්නේ නැහැ. comment එකක් search කරලා Google එකේවත් YouTube එකේවත් ඉහළට ගෙනේවි කියලා අනිවාර්යෙන් description එක මුල් කරගෙන මේ වැඩේ කරන්න. ඉතින් මම හිතුවේ මේ වීඩියෝ එක ඔයගොල්ලෝ කරොත් හොඳයි කියලා. මොකද මේ හරහා ගොඩක් views ගන්න පුළුවන්. අනිවාර්යෙන් ඔයාගේ වීඩියෝ එක rank වෙන බලපානවා. අනිත් දේවලුත් හරියට තිබුණා. ඉතින් මොකද හිතෙන්නේ වීඩියෝ එක ගැන? වීඩියෝ හොඳ නම් අනිවාර්යෙන් like එකක් දාන්න, subscribe කරපු නැති කෙනෙක් නම් දැම subscribe කරන්න. මොකද මේ වගේ videos ඔයාලට ඉදිරියටත් බලා ගන්න ලැබෙන නිසා. ඒ වගේම bell icon එක click කරොත් ඔයාලට notification එකකුත් ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම comment කරන පහල comment section එකේ මේ පිළිබඳව හෝ වෙනත් දේවල් ගැන
ඔයාට ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න, ෂෙයා කරන්න කැමති නම් විතරක් කියන්න ඔබ බලා ගන්න. මේ වගේ අලුත් වීඩියෝකින් හමු වෙන තුරු සුබ දවසක්. අපි ඊළඟ වීඩියෝකින් හමු වෙනවා.